හලෝ කට්ටිය අයබෝවන් අද මම කතා කරන්නේ තවත් Google සමාගමේ එක්තරා වටිනා ඇප්ලිකේෂන් එකක් මේක Google Translate ඉතින් අනේ ඔයා කියන්න ඕනේ අපි දන්නෝ ඒක ගැන කියන කට්ටිය ඉන්නෝ නම් ඔයා සමහරට මේකේ තියෙන සමහරක් ෆීචර්ස් තාම ඇක්සස් කරලා නැතුව ඇති ඉතින් ඒ සම්බන්ධව තමයි අද වීඩියෝ එක මම කරන්නේ මේකේ ඇස්සේ අපි පාවිච්චි කරන්නේ නිකන් ටයිප් කරලා කොපි පේස්ට් කරලා බලන ඕනේ මොකද්ද සිංහල හරි ඉංග්‍රීසි හරි තමිල් හරි ජර්මන් හරි ප්‍රංශ හරි මොන හරි ඕන භාෂාවක් ඉතින් එතනින් එහාට ගිහිල්ලා තව වැඩ තියෙනවා මේක ඇතුලේ ඒක සම්බන්ධව තමයි අද වීඩියෝ එක මම කරන්නේ මම ඊට කලින් Google සමාගමේ තවත් ඇප්ලිකේෂන් එකකට Google Lens ගැන වීඩියෝ එකක් කරා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් මෙන්න මෙතන උඩ කාට් එකේ ඒ කාට් එක ක්ලික් කරලා බලන්න මොකද ඒ වීඩියෝ එකනුත් මේ වීඩියෝත් එක්ක සම්බන්ධයි මොකද ඒකෙත් කැමරා ඇක්සස් එකක් වෙන්නේ මේකෙත් කැමරා ඇක්සස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ඔන්න ඔය කාරණාවන් ටික ඔන්න ඔය ඇප්ලිකේෂන්ස් ගැන ඔය වීඩියෝස් බලන්න එතකොට ඔයාලට දැනුම අප්ඩේට් කරගන්න පුළුවන් ඉතින් අද කතා කරන්නේ මේ Google Translate ඇප්ලිකේෂන් එක ඇතුලේ තියෙන තවත් හැංගිලා තියෙන එක එක්තරා පහසුකම් ටිකක් ගැන ඉතින් අද වීඩියෝ එක ගැන එහෙනම් අපි ආ වීඩියෝ එකට මේ සම්බන්ධයෙන් කතා කරමු හරි ඔයාලා මුලින්ම මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇප් ස්ටෝර් එකෙන් හරි ප්ලේ ස්ටෝර් එකෙන් හරි මම මෙලාවේ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ ප්ලේ ස්ටෝර් එකෙන් ඉතින් ප්ලේ ස්ටෝර් එකේ ගිහිල්ලා මෙතන අපි Google සර්ච් කරගන්න ඕනේ Google Translate කියලා මේ ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන් එක සර්ච් කරගන්න ඕනේ ඊස් මේ විදිහට ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන් එක උඩ ක්ලික් කරලා මම මේක ඉන්ස්ටෝල් කරගන්නවා ඔයාලත් මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න දැන් ඔන්න ඇප්ලිකේෂන් එක මගේ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ මම මේ ඇප්ලිකේෂන් එක මෙතනින්ම ඕපන් කරගන්නම්. ඉතින් ඇප්ලිකේෂන් එක ඕපන් වෙනකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සමහර විට ඔයාලා දැන් මෙතන ලැන්ග්වේජ් එක ඩවුන්ලෝඩ් කරන්න කියලා ආවොත් එහෙම ටික එක අයින් කරලා ඔයාලට ස්කිප් දීලා ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔයාලට අවශ්‍ය කරන ලැන්ග්වේජ් එක ඔයාලට ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වුණොත්. දැන් මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වම් පැත්තේ උඩම තියෙනවා ඉංග්‍රීසි කියලා. ඔයාලට අවශ්‍ය ට්‍රාන්ස්ලේට් කරන්න ඕන අවශ්‍ය ලැන්ග්වේජ් තමයි මෙතන දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ඩිටෙක්ට් ලැන්ග්වේජ් දුන්නාට පස්සේ ඕනම ලැන්ග්වේජ් එකක් මෙතනින් යාට ඩිටෙක්ට් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ තියෙන ලැන්ග්වේජ් එක විදිහට ඔයාලට සිංහල නම් සිංහල යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමිල් මේ විදිහට භාෂා ගණනාවක් රටවල තියෙන භාෂා ගණනාවක් ඔයාලට මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා. දැන් මම මෙතනින් සිංහල ක්ලික් කළා සිංහල එක මේ විදිහට ටයිප් කරගන්නවා. දැන් මම මෙතන ඩිෆෝල්ට් එක වෙනුවට ඉංග්‍රීසි දාගන්නා. මොකද ඒක මට ගොඩක් ලේසි. ඉතින් මේ විදිහට දැන් කරගත්තට පස්සේ දැන් සාමාන්‍ය විදිහට ඔයාලට ඕන දෙයක් මෙතන ටයිප් කරන්න පුළුවන්. දැන් බැලුවොත් එහෙම අපි වෙල්කම් කියලා ටයිප් කරලා බැලුවොත් එහෙම ඉංග්‍රීසියෙන්. එතකොට ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඒක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. සාදරයෙන් පිළිගනිමු. ඉතින් මේ විදිහට සිංහල ට්‍රාන්ස්ලේටර් එක දිනවා. මේකම අපිට සිංහල මෙතන අයින් කරලා අපිට හිතුනොත් අපි අරාබි වගේ භාෂාවක් දැම්ම කිමු. එතකොට මේ විදිහ තමයි ඒ භාෂාව පෙන්වන්නේ. අලම්බිකා හරි ඒක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ මේ තියෙන අලම්බිකාද මොකක්ද එකක් තමයි වෙල්කම් කියලා එකේ වචනේ මේ තියෙන මෙතන අයිනින් යාළගේ භාෂාව වැටෙන්නේ දකුණු පැත්තේ අයිනින් තමයි යාළගේ ටයිපින් වැඩ කරන්නේ ඒක මම හරියටම දන්නේ නැහැ ඔන්න ඔය විදිහ තමයි වෙලා තියෙන්නේ දැන් මේ විදිහට ට්‍රාන්ස්ලේට් වුණාට පස්සේ ඔයාලට මේ භාෂාව අහන්න ඕන මේ වචනේ මොකක් හරි අහන්න ඕන මෙතන උඩ තියෙනවා ස්පීක අයිකන් එක මේක උඩ ක්ලික් කරාට පස්සේ මේ වචනේ අපිට ප්‍රොනවුන්සියේෂන් එක අහන්න පුළුවන් වෙල්කම් ඒ විදිහට ඔයාලට ප්‍රොනවුන්සියේෂන් අහන්න පුළුවන්. ඒ වගේම දැන් මම මෙතන සිංහල එකේ ප්‍රොනවුන්සියේෂන් ගොඩක් ක්ලික් කරලා බලනනම් ඒක කොහොමද අපිට අහන්න පුළුවන් වෙන්නේ කියලා. සාදරයෙන් පිළිගනිමු. ඔයාලට අහගන්න පුළුවන් උනේ ඒ ප්‍රොනවුන්සියේෂන් ටික. ඒ වගේම ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙනවා මෙතන කොපි මාක් එක උඩ ක්ලික් කරපුව ගමන් මේ ඔක්කොම කොපි වෙනවා. ඔන්න ඔය විදිහ තමයි සාමාන්‍ය normal අපි ට්‍රාන්ස්ලේට් කරන්නේ. ඒ වගේම මේකේ තවත් විශේෂ පහසුකමක් තියෙනවා. මම මෙතන හෑන්ඩ් රයිටින් එක මුලින්ම ක්ලික් කරලා වෙන්නන්න. හෑන්ඩ් රයිටින් එකේදී වෙන්නේ අපිට පුළුවන් මොකක් හරි වචනයක් ලියන්න. මදර් කියලා ලියන්න. මේ විදිහට අපි ලිව ගමන් ඒ වචනේ ඩිටෙක්ට් කරගන්නවා අපි ලිව්වේ මෙන්න මේ වචනේ කියලා. ඉතින් මේ විදිහට අපිට මදර් උඩ ක්ලික් කරාට පස්සේ දැන් මේ වචනේ අපිට කන්වර්ට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඉංග්‍රීසි වචනේ තමයි මේ තියෙන්නේ. මදර් මේ තියෙන්නේ සිංහල වචනේ මව. ඒ විදිහට තමයි ඒක අපිට බලා ගන්න හැකියාවක් තියෙන හෑන්ඩ් රයිටින්. ඔයාලට ඒක කැන්සල් කරන්න ඕන නම් ඔතන තිබ්බ කතිර ලකුණ ක්ලික් කරන්න. එතකොට කැන්සල් වෙනවා. ඊට පස්සේ මෙතන මයික් අයිකන් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මයික් අයිකන් එක තියෙනවා. ඒ මයික් අයිකන් එක උඩ ඔයාල එකපාරක් ක්ලික් කරන්න ඔඩියෝ ඇක්සස් එක ඉල්ලලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔඩියෝ ඇක්සස් දෙන්න. මම මෙතන ඇක්සස් දෙනවා. දැන් ඔඩියෝ ඇක්සස් දුන්නට පස්සේ අපිට මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙතන මයික් අයිකන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඕන ඉංග්‍රීසි වචනේ ඔයාලා වොයිස් එකෙන් කියන්න. එතකොට මේක ඔටෝම ට්‍රාන්ස්ලේට් වෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. Who are you?
දැන් ඔයාලා බලාගන්න පුළුවන් වෙනවා මම ඉදිරිය ඉංග්‍රීසියෙන් කියපු දේ මෙතන ඩිටෙක් කරගෙන ඒකට අදාළ සිංහල වචනේ ට්‍රාන්ස්ලේට් කරලා අපිට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් දැන් මේක අර අපි කතා කරපු දේ මෙහෙම් පිටි මහන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් දෙයක් මම පෙන්නන්නම්. දැන් ඔයාලට ඕනේ සිංහල වචනේ ඉංග්‍රීසි ටයිප් එක ගන්න නම් මෙතන උඩ ක්ලික් කරලා ආයේ මේක එහාට මෙහාට මාරු කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් මෙතන මාක් එකක් තියෙනවා දෙපැත්ත මාරු කරන්න. ඒ කියන්නේ මේ සිංහල ලැන්ග්වේජ් එක මුලට දාලත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දෙවනියට දාලත් අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න මෙතන මම සිංහල මෙතන අයිකන් එක උඩ ස්විප් ලැන්ග්වේජ් කියලා තමයි මේක පෙන්වන්නේ අපිට. මේක උඩ මම ක්ලික් කරනවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේ දෙක ස්විප් වුණා. ඉතින් දැන් අපිට තියෙන්නේ මෙතන කතිර උඩ ක්ලික් කරලා අපිට ඕන දෙයක් අපිට අහන්න පුළුවන්. පළතුරු. දැන් ඔයාලට ඒ බලා ගන්න පුළුවන්නේ මම ඒ පළතුරු කියන වචනේ ප්‍රොනවුන්ස් කරා. එතකොට ඒකට අදාළ ඉංග්‍රීසි වචනේ ෆෘට්ස් කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ උඩ මම ක්ලික් කරපු ගමන් ඔයාලට ඒ වචනේ අහන්නත් පුළුවන්. ෆෘට්ස්. ඒ විදිහට අපිට වචන ටික අහන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඔයි සරල දේවල් ටික තමයි අපි සාමාන්‍යයෙන් මේ වෙනකන් යූස් කරේ. ඉතින් ඒකත් ඔයාලට මුලින්ම මම කියලා දුන්නා. දැන් මම කියලා දෙන්නම් මේක ඇතුළේ තියෙන තවත් වැදගත් දේවල් ටික. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මැද තියෙන කොන්වර්සේෂන්ස් කියලා අයිකන් එකක්. ඉතින් මේ කොන්වර්සේෂන් අයිකන් එක උඩ ක්ලික් කරලා පස්සේ වෙන්නේ දැන් ඔයා හිතන්න ෆෝරින කෙනෙක් ඔයාට හම්බුණා. එහෙම නැත්නම් ඔයා ලංකාවේ ඇතුළේ ටැමිල් කතා කරන කවුරු හරි දෙන්නෙක් එකකට හම්බුණාට පස්සේ ඔය දෙන්න අතර කමියුනිකේෂන් කරන්න හැකියාවක් නැහැ. මොකද ලැන්ග්වේජ් දන්නේ නැති නිසා. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මේ කොන්වර්සේෂන් එක වගේ යූස් කරන්න. ඒක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාට ඕන දේවල් ටික කරන හැටි මම දැන් ඉස්සරහට ගිහින් පෙන්වන්නම්. ඒක උඩ මම දැන් ක්ලික් කරා. එතකොට මෙතන ඩිටෙක්ට් වුණා ඔටෝම. මම ඒක දැන් ස්ටොප් කරගත්තා. දැන් ඔයාලට දෙන මේ කොන්වර්සේෂන් කියන එක ආවට පස්සේ ඔයාලට පළවෙනියටම අවශ්‍ය කරන ඔයාගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න. මම මගේ ලැන්ග්වේජ් එක සිංහල විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් එහා පැත්තේ ලැන්ග්වේජ් එක එයා මොන ජාතියේ එක්කෙනෙක්ද එයාගේ ලැන්ග්වේජ් එක ඔයාලට පුළුවන් මෙතන සිලෙක්ට් කරන්න. මෙතන ගොඩාක් ලැන්ග්වේජ් තියෙනවා. ඒ ලැන්ග්වේජ් වලට පුළුවන් එක ඔයාලට සිලෙක්ට් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම දැන් සිංහල ටයිප් කරලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් අතර කතා වෙන සිදුවීමක් විදිහට හිතන්න. එතකොට මම දැන් සිංහලෙන් කතා කරපු ගමන් ඒක ඔටෝමැටිකලි ඉංග්‍රීසි වලට කන්වර්ට් වෙලා ඒක මේ ෆෝන් එකෙන්ම එළියට ඇහෙනවා. එතකොට අර අදාළ පුද්ගලයා හිතන්න ඉංග්‍රීසි ජාතියෙක් නම් එයා දැනගන්නවා මෙයා කිව්වේ මෙන්න මේ වචනේ. එතකොට සාමාන්‍ය විදිහටම දෙන්න අතර නිකන් මැද ඉන්න ට්‍රාන්ස්ලේටර් කෙනෙක් තමයි මේ වර්චුවල් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට අපිට මේ Google Translate පාවිච්චි කරන්න පුළුවන් මේ සිස්ටම් එකේ. මම පොඩක් ටෙස්ට් කරලා පෙන්නන්නම්. මම ශ්‍රී ලාංකිකයෙක්. I am Sri Lankan. ඔයාලට බලගන්න පුළුවන් වෙනවා ඒක ඉංග්‍රීසියෙන්ම එහෙමම ඉංග්‍රීසි කතා කරන කෙනාට කිව්වා. දැන් අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙතන ඉංග්‍රීසි ජාතික කීතර මං වෙලා මං ඉංග්‍රීසියෙන් දෙයක් කියන්නම් බලමු ඒක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. Hello, what's your name? Hello, ඔබේ නම කුමක්ද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඉංග්‍රීසි ජාතිකයා අපිට කතා කරොත් ඉංග්‍රීසියෙන් අපිට සිංහල පරිවර්තනය ලබා ගන්න පුළුවන්. මේ විදිහට දෙන්නට තියෙන මයික් දෙක උඩ ක්ලික් කර කර එහාට මෙහාට කර කර මේක කරන්න. දැන් ඉංග්‍රීසි ජාතිකයාට මේක දැන් මෙහෙම Google Translate පාවිච්චි කරලා මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ කියලා යාට කියන්නේ කොහොමද? ඒක කියන්නත් ඔයාලට විදියක් නැත්තම් මෙතන පුළුවන්. ඔයාලට මෙතන හෑන්ඩ් අයිකන් එකක් තියෙනවා, වේව් කරන අයිකන් එකක්. මෙතන උඩ ක්ලික් කරලා පස්සේ ඉන්ඩරක්ෂන්ස් කියලා තියෙනවා. ඔයාලට මේක උඩ ක්ලික් කරලා යාට දැනුම් දීමක් කරන්න පුළුවන්. දැන් අපි දෙන කතා කරන්නේ ඔයාලට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියලා. මේ අයිකන් උඩ ක්ලික් කරලා පස්සේ මේ විදිහට එයාට ඕන නම් මේක ස්ක්‍රීන් එක පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙතන ඉයර්ෆෝන් අයිකන් එකක්, හෙඩ්ෆෝන් අයිකන් එකක් තියෙන ඒ අයිකන් උඩ ක්ලික් කරාට පස්සේ Let's talk through Google Translate. We'll take turns talk. ඔයාලට බලගන්න පුළුවන් මේ විදිහට එයාට කතා කරනවා. ඉතින් මේ විදිහට ඉන්වයිට් කරන්න පුළුවන් මේකට අපිට කතා කරන්න. ඉතින් ඔන්නෝක තමයි කොන්වර්සේෂන් සම්බන්ධයෙන් හදිසියවත් ඔයාට වාගේ ලැන්ග්වේජ් එක බැරි කෙනෙක් හම්බුනොත් මේ Google Translate ඇප්ලිකේෂන් එක යූස් කරලා එයාත් එක්ක කතා කරන විදිහ තමයි මම දැන් කතා කරන්නේ. මෙතන කැමරා බටන් එක උඩ ක්ලික් කරන්නම්. ඊට පස්සේ අපිට මේ විදිහට ඉන්ස්ට්‍රක්ෂන් ටයක් එනවා. දැන් මේක අපිට පොතක් වගේ දෙයක් නෙමෙයි, මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා කියන්නේ මාර්ග සංඥාවක් වගේ දෙයක් තේරුම් ගන්න. හිතන්න දැන් ඔයා චීන ගියා නම් චීන ගියාට පස්සේ වාගේ ඒ චීනේ තියෙන එයාලට ආවෙනික භාෂාවක ලංකාවේ තමයි ඉංග්‍රීසි වගේ යූස් කරන්නේ. ඒ රටවල් එයාලගේ භාෂාවන් යූස් කරනවා ගොඩක් තැන්වල. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් තිබ්බොත් ඔයාට ඒක තේරුම් ගන්න අමාරු නිසා ඔයාට පුළුවන් ෆෝන් එක අරන් ඒ පුවරුවක් තියෙනවා නම් ෆෝන් එක ෆෝකස් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ සංඥා මොකක් තියෙන්නේ කියලා ඉංග්‍රීසියෙන් දැනගන්න. ඔයාලට අවශ්‍ය ලැන්ග්වේජ් එක දාලා දැනගන්න. දැනට සිංහල විතරයි නැත්තේ, මම දන්න තරමින් අනිත් ලැන්ග්වේජ් ඔක්කොම තියෙනවා.
ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඒක කරන්න. ඔන්න ඒක තමයි මෙයාලා මේයින් ફોකස් කරලා දෙන්නේ. ඉතින් ඒ වෙලාව මම මාර්ග සංඥාවක් නේ මේ වෙලාවේ පෙන්වන්නේ අපේ පොතේ තියෙන දේ. අපි කොහොමද මේක යූස් කරලා කරගන්න කියලා තමයි මම පෙන්වන්නේ අනේ. ඉතින් මම මේ වෙලාවේ පෙන්වන්නේ අපි කොහොමද નોට් ටැග් වගේ ඉංග්‍රීසි નોට් ටැග් වගේ දේවල් තියෙනවා නම් ඒ નોට් එක අපිට මේක පාවිච්චි කරලා කරන්න කොහොමද කියලා තමයි මම අද ඔයාලට පෙන්වන්නේ අනේ. දැන් මම මෙතන continue button එක උඩ click කරන්න. continue දුන්නට පස්සේ අපෙන් අහනවා camera access ඉල්ලනවා. camera access මම allow කරනවා. ඊට පස්සේ අපිව දැන් මෙන්න මේ විදිහ interface එකට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා optimization කියලා ඇවිල්ලා තියෙනවා. මේක aim text text එකට aim කරන්න කියලා තියෙනවා. දැන් මම මෙතන ඉංග්‍රීසි text එක තියෙනවා. ඒ ඉංග්‍රීසි text එක උඩට aim කරා. දැන් ඔයාලට පුළුවන් බලා ගන්න ඒක දැන් ඉංග්‍රීසි ටික සිංහලට translate වුණා. ඉතින් දැන් මේක පොඩ්ඩක් පොඩ අමාරුයි. ඒ කියන්නේ මේක පොතක් වගේ දෙයකට අමාරුයි. මොකද මේක ගොඩක්ම mainly focus කරලා තියෙන අර මාර්ග සංඥාවක්. එහෙම නැත්නම් මොකක් හරි පුරවක තියෙන දෙයක්. අර ඉක්මනට දැනගන්න තමයි මේක use කරලා තියෙන්නේ. මේ AI use කරලා. දැන් මේ වගේ දෙයක් කරන්න අමාරු නිසා ඔයාලට පුළුවන් බලා ගන්න මෙන්න මෙතන තියෙන scan කියලා දෙයක්. මෙතන scan උඩ click කරන්න. ඊට පස්සේ scan උඩ click කරලා ඔයාලට අදාළ පොත focus කරගන්න පොතේ text එක. ඊට පස්සේ මෙතන camera button එක වගේ button එකක් තියෙනවා capture button එක. මේ capture button එක උඩ click කරලා ඊට පස්සේ මේ විදිහට scan වෙන අපේ පොතම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කොටු කොටු තියෙන ඒවා select කරන්න. මේ කොටු කොටු තියෙන ඔයාලට අවශ්‍ය වචන select කරලා තියෙන area එක මේ විදිහට pencil-in චිත්‍රයක් අඳින වගේ ඔයාලේ ටික mark කරගන්න. ඊට සවල් දැන් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරපු ඔක්කොම සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලා තිනවා ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා ඉතින් මේකම ඔයාලට සිංහලෙන් අහන්න පුළුවන් මම දැන් පොඩ්ඩක් ඔයාලට අහන්න දෙන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ඒක අහන්න ඒ වගේම දැන් ආයෙ මම පොඩ්ඩක් එතනට ගිහින් පෙන්වන්නම් ආයෙ කැමරා එක ක්ලික් කරලා ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක නැත්තම් දැන් මේක පාරකනේ පාවිච්චි කරන්නේ තර පාරක වගේ පාවිච්චි කරනකොට කරුවේ නම් ඔයාලට පුළුවන් මේ ෆ්ලෑෂ් ආයිකන් එක උඩ තියෙනවා ඒක උඩ ක්ලික් කරලා මේ ෆ්ලෑෂ් එක ක්ලික් කරලා ඒක ඔන් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් වෙනවා මෙතන උඩ තියෙනවා ලැන්ග්වේජ්. මෙතන ඉංග්‍රීසි ලැන්ග්වේජ් නැතුව ඔයාලට පුළුවන් ඒතොර ඩිටෙක්ට් ලැන්ග්වේජ් දෙන්න. මොකද මොකක් හරි එක ලැන්ග්වේජ් එකක් තිබ්බොත් ඒ ලැන්ග්වේජ් එක මොකද්ද කියලා ඔයාලට තේරුම් ගන්න බැරි හින්දා ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරගන්නවා ඒ ලැන්ග්වේජ් එක. දැන් ඉංග්‍රීසි නෙමෙයි මොකක් හරි නිකන් ඔයාල හිතන්න අරාබි වගේ මොකක් හරි භාෂාවක් තිබ්බොත් ඔයාලා ඒක මොකද්ද කියලාත් හරියටම දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් එතන ක්ලික් කරන්න. එතකොට ඒක ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරගන්නවා. ඩිටෙක්ට් කරගෙන අවශ්‍ය දේ ඔයාලට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා සිංහලෙන්. ඒ වගේම සිංහල නැත්නම් ඔයාලට ඒක ඉංග්‍රීසි දාගන්නත් පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් දැන් මේකෙම තියෙනවා ඉම්පෝට් කියලා දෙයක්. මේ ඉම්පෝට් උඩ ක්ලික් කරාට පස්සේ අපි අහනවා දැන් ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ඇක්සස් ඉල්ලන මේ ගොඩක් ඇක්සස් ඉල්ලන මොකද ඉස්සනාම ඇප්ලිකේෂන් එකක් යූස් කරනකොට. මේක මම ලෝ කරනවා. ඊට පස්සේ අපේ නෝමලි ෆෝන් එකේම තියෙන මොකක් හරි ෆොටෝ එකක් අපිට අරගෙන ඒක ස්කෑන් කරන්න පුළුවන්. දැන් මම මෙතන මේ පළවෙනියට තියෙන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මේක දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. දැන් මට කියනවා ෆ්‍රින්ග් එකෙන් මේක මාක් කරන්න කියලා අදාළ ප්‍රදේශය. දැන් මම මෙතන මේ සිංහල අකුරු ටික මේ විදිහට මාක් කරගන්න. ඔයාලට පුළුවන් අවශ්‍ය ටික මාක් කරගන්න. දැන් මේ විදිහට මාක් කරාට පස්සේ මේක නෙමෙයි නම් ඔයාලට ඕනේ මේක තමයි ක්ලියර් බටන් එක දිනවා. ක්ලියර් දීලා මාක් කරපු ටික රිමූව් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මම දැන් සිංහල වචන ටික මාක් කරගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම කරලා තියෙන්නේ ඩිටෙක්ට් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි විදිහට. ඉතින් ඒ අපමා සිලෙක්ට් කරපු ටික දැන් අපිට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි විදිහට ට්‍රාන්ස්ලේට් වෙලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන ඔප්ෂන්ස් වලින් පළවෙනි ඔප්ෂන් එක, දෙවෙනි ඔප්ෂන් එක, තුන්වෙනි ඔප්ෂන් එක මේ වගේ ඔප්ෂන්ස් ටිකක් පාවිච්චි කරලා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ වැඩ ගොඩක් මේ ඇප්ලිකේෂන් එක යූස් කරලා ඔයාලට කරගන්න පුළුවන්. දැන් මේවෙ එකින් එක ඔයාලට පුළුවන් චෙක් කරලා බලන්න. ඔයාලට ඕන නම් මෙතන ඔෆ්ලයින් ට්‍රාන්ස්ලේට් කියලා දිනවා. ඒ කියන්නේ ඩේටා ඔන් කරන්නේ නැතුව ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් මේ අදාළ ලැන්ග්වේජ් ටික ඩවුන්ලෝඩ් කරගෙන හිටියොත්. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මට මේ සම්බන්ධයෙන් ඔයාලට කියන්න අවශ්‍ය උනේ. හරි. ඔන්න දැන් ඔයා Google Translate ඇප්ලිකේෂන් එකේ පාවිච්චි කරන්න පුළුවන් පහසුකම් හැම දෙයක් ගැනම දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් දැන් හරිම පහසුවෙන් ඕනම වචනයක් හරිම ලේසියෙන් සර්ච් කරලා ඔයාලගේ මොළයට ගන්න. මොකද අපි හැමෝටම ඉංග්‍රීසි බෑනේ. අපි හැමෝම ඉංග්‍රීසි පුරුදු වෙමින්නේ මේ යන්නේ. ඉතින් ඒක හින්දා මේ වගේ ඇප්ලිකේෂන් උපයෝගී කරගෙන අපිට පුළුවන් අපේ සංවේදන හැකියාවන් දියුණු කරන්න. ඉතින් ඔන්න ඔය කාරණාවන් ටික තමයි මේ Google Translate ඇප්ලිකේෂන් එක සම්බන්ධයෙන් ඔයාලට මට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ දිගට. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් හැමදාමත් වගේ අපේ channel එක subscribe කරලා තියාගන්න, notification bell on කරලා තියාගන්න, video දාපු ගමන් බලාගන්න. මම මේ channel එකෙන් education වගේම technology සම්බන්ධ videos තමයි ගේන බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව තව අලුත් අලුත් categories එන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. Like කරන්න මේ වගේ videos උඩටම ගන්න. මොකද පරණ generation එක අපි අලුත් වෙන්න ඕනේ. අලුත් වෙවි ඉස්සරහට යමු. මේ video එක share කරන්න ඔයාලගේ WhatsApp group, Facebook group මේ හැමදෙනාම.
ඉතින් ඒක තමයි ඔයා මේ වීඩියෝ එක බලුවනම් ඔයාගේ තියෙන වටිනාකම. හරි. ඔන්න ඕක තමයි අද මට කතා කරන්න ඕනුනේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන. එහෙනම් ගිහින් එන්නම් අලුත් විදිහට හම්බෙමු. අර මුලින් කිව්ව ටික කරන්න. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.